එන්න තමන්ගේ දේ කරගන්නම් මෙතත් හරියට කරගත්තොත් ඉක්මනට වලට යන්න පුළුවන්. අනිත් එක මංගාවට ඇවිල්ලා ලෙඩ හොඳ වෙලා අද වෙනේ වට ආපුවා ඉන්නවා නතු උත්තරන් බණ්ඩ. මංගාවට ඇවිල්ලා එදකම් කරන් රෝග දුව වෙලා අද වෙනේ වට ආපුවා නැද්ද? අඩුද? ආත් පාත් දාන්න. එකම ලෙඩේ දෙපාර තුන් පාර එන අය. මංගාවට ඇවිල්ලා එදකම් කරන් ඒ ලෙඩේ හොඳ නැතුව නැවත ඒ ලෙඩේටම ආපුවා අය. ඔච්චරද බං ඉන්නේ? දාහක් ගණන් ඉන්න බෑ නේ බා. ආත් පාත් දාන්න. භාගයක්වත් හොඳ නැතුව නැවත ඒ ලෙඩේටම ආපුවා අය. මංගාවට ඇවිල්ලා එදකම් කරන් භාගයක්වත් හොඳ නැතුව නැවත ඒ ලෙඩේටම ආපුවා අය. හොඳ නැතුව දාත් භාගයක්වත් ආදර භාගයක් හොඳ නැත් තාත්තේ නෑ. ආයි පිටපස්ස වාඩත් නැත් තාත්තේ භාගයක් කල්ලෙට හොඳ නැද්ද? මොකද ලෙඩේ? දවස් කියක් ආද? ඒකට මොකද කරගත්තේ? හරියට කිය බල්ලබා. දැන් මෙතන ඉන්න බෑ බං, දාත් ගණන් බං. ඈ මේ බලන බැලිල්ලට ඇයි නැත්තේ? අර මං ආනවා මෙහෙම එක අකුඹලගේ. තමන්ගේ ගමේ යාළුවෙක් එක්කරි ජාතියෙක් එක්කරි දන්න හිතවත එක්කරි එයාලගේ ලෙඩක් හොඳ වෙනවා දැක දැක තමන්ගේ කියන විශ්වාසවන්තම ලෙඩ හොඳ වෙනවා කියලා දැක දැක ආපුවා ඉන්නවා නම් අත උතන්න බන්න අද වෙදකම් කරගන්න. ඔය අත උතල කියන්නේ මොකද්ද එතකොට? ඔයාලා මේ පට්ටපල හොරාගේ ඇති මිනිසුන්ගේ ලෙඩ හොඳ වෙන්නේ නැහැ කියලාද හොඳ වෙනවා කියලාද? නමුත් මේ මව්බි මේ පට්ටපල හොරා මමයන් මෙතත් ඒකයි මගේ ස්වාභිමානය. හැම වෙලාවෙම මම ස්වාභිමානයෙන් නැගිටින එකෙක්. ඉන්ියා මම මොකුත් කියන්නේ නැහැ. හරියට කරගෙන ඉල්ල බං උඹලත් අම්මේ තාත්තේ. හිත පියව බං අපරාධ වෙල ලෙඩ වෙන්නේ ඇයි දුක් විඳින්නේ බං උඹලා? බොහොම පොඩි දෙයයි බං තියෙන්නේ. අනුන්ට පේන්න වැඩ කරන ඒවා නවත්තපල්ලා බං. ඒ තුල ගිහින් තමයි උඹලා විනාශය උරුම කරන් තියෙන්නේ. පෙරප්පු අතහැරපල්ලා, සපත්තු අතහැරපල්ලා. ගමනක් ඇති කමක් නැහැ කියපල්ලා. ගෙදර ඉන්න කොටවත් නියන් එළිය දාපල්ලා. ගෑනු ටික විදේම කෙල්ලන්ට කියපල්ලා බං. තමන්ගේ ගෑනු දරුවෙක් ඉන්නවනෝ තන් දෙක හිර කරවන්න එපා. මොකද තන් වල ගෙඩි පිළිකා එන්න ප්‍රධානම හේතුව හිර කරගන්න එක. තේරුම් ගනින්න ලබයි යමක්. අද ඒකත් වසංගතයක් වගේ යම් මෙතත්. ගෑන් ළමයිගේ අද තන් වල ගෙඩි පිළිකා මහා පරිමාණයෙන්, ගෑනුන්ගේ මහා පරිමාණයෙන් අද එක පිරිමියෙක් මංගාවට ඇවිල්ලා නැහැ පිළිකා අරගෙන තන් වල. ගෑනුයි මේවත් අදට හිරට දාගෙන අපේ දේශගුණයට ගැලපෙන්නේ නැති ඇඳුම් වලින් තාම මේක හදාගෙන තියෙන නේද? නැද්ද බං? ඉතින් බං මේවා උනාට වැඩිය තම්මන්න එපා. බල මේවා මේ පෙන්නකට මෙහෙම හිටියා වගේ නෙමෙයි අන්තිමට. එහෙම මෙන් කපලා කරලා දැම්මට පස්සේ තොපිට මනසෙන් විඳින්න වෙන පට්ට දුකක්. කැමති වෙයිද බං කෙල්ලේ තනක් කපලා අයින් කරනවට? කෙල්ලෙක්ගේ තනක් කපලා අයින් කරොත් මොකද වෙන්නේ කෙල්ලගේ මනසට? ගෑනේ ගෑනුන් ගානිලෝ ගෑනේගේ තනක් කපලා අයින් කරොත් මොකද වෙන්නේ ගෑන්ට? ගෑනේ සතුටින්ද මානසිකව ඉන්න? මානසික මොකද වෙන්නේ? එතකොට උඹලා තම් මේ හොඳට හිර කරගෙන ඉන්න කාට පේන්නේද? මං අහන්නේ එච්චරයි. ගෑනෝ තන් දෙක හොඳට හිර කරගෙන ඉන්න කාට පේන්නේද බං? එද්දකින් ඒකවත් තේරෙන්නේ නැති වුණද බං මේ මවකොල වෙන්නේ? ගෑනු තන් දෙක හිර කරන් ඉන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ නේ බං? විලාසිතා කියලා වහලන්න තියෙන්නේ බං. ඔය මේ පිරිමින්ද පේන්නේ කියලා උඹලට පේන්නේ නැද්ද බං? ඈ ඔය විකෘති ආසාවක් බං එතන තියෙන්නේ. විලාසිතා කියලා අපිට ඒක ඉතින් යාට පේන්නේ නැති වෙන්න වහලා තියෙන්නේ. එතකොට තන් දෙක විලා මේ එක එකට පේන්න දාගෙන පිරිමින් නෙමෙයි මොකුණ හරි පේන්න කියපල්ලා පේන්නද බං ඔය හිර කරගන්නේ නැද්ද? එතන හිර කරගත්තාම ලෙඩේ තියෙන කාටද ඊට පස්සේ ලෙඩේ හැදුනාම? ආ තමන්ටද? ඊට දුක් විඳින්නේ. එනම් බුද්ධියට ඊට දීපල්ලා අම්මේ දා තින්හා මම මොකුත් කියන්නේ නැහැ. තොපි කැමති නම් හිර කරගනියව නැත්නම් බුරුළු කරගනියව.